යෝනිලධාරිය ප්‍රධාන පාලක කාර්යාලයේ තිබූ ලුණු සැකසීමේ ක්‍රියාවලියේ සියලුම මූල්‍ය තොරතුරු අඩංගු රහස් රැලෙජ සොරකම් කර පසු ඒවා ජොන්නන් ජොන්නතට ලබා දෙනු ලබයි. යුන්සාමිවරයා ලෙජ පොලිස් කාර්යාංශයේ ප්‍රධාන සුන්ජේ හේයොන් වෙත ලබා දෙන අතර පසුව ඔක්නියෝ තේවොන් කොන්ජේ මියොන් සහ ප්‍රධාන පාලක අත්අඩංගුවට ගන්නවා. යෝ නිලධාරියා දැන් ජොනක්සේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙනවා. පොලිස් කාර්යාංශයේ ප්‍රධානි වන සොන්ජේ හියොන් ඔහුගේ සීයා වන පාක් තේසෝට අවශ්‍ය වූ පරිදි ඔක්නියෝට උදව් කිරීමට උත්සාහ කරනවා. භාණ්ඩාගාරික ජී සහ චොන්දොන්ද ඔක්නියෝට පැන යාමට හැකි වන පරිදි වෙනත් අයෙකු සිර මැදිරියට මාරු කිරීමේ සැලැස්මක් සකස් කළද ඔක්නියෝ ජොනක්සේ හැර යාම ප්‍රතික්ෂේප කරනු ලබනවා. මේ අතර ඔක්නියෝගේ හිටපු ඔත්තුකාරයා රජයේ කාර්යාලයකට පත් කරන අතර ඔත්තුකරුවෙකු ලෙස ඔක්නියෝගේ කාලය ගැන රහසිගතව ඔහු රජට වාර්තා කරනවා. සුන්ජි හියොන්ට විවාහ උත්සවය අවලංගු කිරීමට අවශ්‍ය බව ජොන්නන්ජොන් දැනගත් විට ඇය ඔක්නියෝගෙන් පළිගන්නා බවට පොරොන්දු වෙනවා. කොන්ජේ මියොන් ජොන්නන්ජොන් සමග කිවිසුමක් ඇති කරගන්නේ ඔහුට දඬුවමින් ගැලවීමට අවශ්‍ය නිසයි. ඔක්නියෝ රජුගේ ආරක්ෂකයාගෙන් උදව් ඉල්ලීමට උත්සාහ කළ නමුත් යුන් ප්‍රධානී ඇයට අනතුරු අඟ වෙනවා. පළිගැනීමක් ලෙස ජොන්නන්ජොන්ට අවශ්‍ය වන්නේ ඔක්නියෝට වහලිකු ලෙස දඬුවම් ලබා දීමටයි. යුන් ප්‍රධානීගේ කරුණාවන්තකම සහ ජොන්නන්ජොන් සමග රහස් ගනුදෙනුවේ හේතුවෙන් තේවොන්ට හා ගොන්ජේ මියොන්ට සැහැල්ලු දඬුවම් හිමිවනවා. හමුදාවේ ලුණු හිඟය පිළිබඳ රහසිගත තොරතුරු ලබා ගැනීමේ වරදට ඔක්නියෝ වරදකරු වී ඇතත් සුන්ජි හියොන් ඇයව ආරක්ෂා කරන අතර ඔක්නියෝට නැවත පරීක්ෂණයක් කරවා ගැනීමට ඔහු සමත් වෙනවා. යුන් ප්‍රධානි මරා දැමීමට ඝාතකයින් පිරිසක් උත්සාහ ගත්තද ඔහුට එයින් බරපතල ලෙස තුවාල සිදු වූ නමුත් ඔවුන් අපොහොසත් වෙනවා. ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ජොනක්සේ සරල නිලධාරියෙකු ලෙස පහතෙන්නු ලබනවා. වූචේ සහ ලේජේ හැම උත්සාහ කරන්නේ ඔක්නියෝට පෞද්ගලික වහලෙකු ලෙස රාජකීය නියෝගයක් සකස් කර උදව් කිරීමටයි. නමුත් ඔක්නියෝ සහ සොල්දාදුවන් හේජ පළාතේ කාර්යාලයට යන අතර එහිදී ඇය වහලෙකු ලෙස සිර දඬුවම් විඳිනවා. එහිදී ඔවුන්ට කොල්ලකරුවන්ගේ ප්‍රහාරයක් එල්ලවනවා. ඔක්නියෝව කොල්ලකරුවන් විසින් චිල්සුන් කන්දෙහි පිහිටි ඔවුන්ගේ කඳවුර වෙත කැඳවාගෙන යනු ලබනවා. ඔක්නියෝ කොල්ලකරුවන් විසින් මරා දමන ලද බවට ලැබුණු ආරංචිය හේතුවෙන් තේවොන් භාණ්ඩාගාරික ජීලි ජී හැම් රජු වෙතට පැමිණෙනවා. ජේසන් කන්ද තුළ කොල්ලකරුවන් සැඟවී සිටින්නේ කොහේදැයි සවා බලන ලෙස තේවොන් ෂොන්දොන්ට නියෝග කරනු ලබනවා. කොල්ලකරුවන් විසින් මින්හි වහල් වෙළඳුන්ට ඔක්නියෝ සහ ඔවුන්ගේ අනිකුත් කාන්තා වහලුන් විකිණීමට සැලසුම් කරනවා. තේවොන් සහ ඔවුන්ගේ මිනිසුන් කොල්ලකරුවන්ගේ කඳවුර සොයාගෙන ඊට පහර දුන්නද ඔක්නියෝ සහ අනිකුත් කාන්තාවන් තවදුරටත් කඳවුරේ නැති නිසා ඔක්නියෝ දැනටමත් වහලෙකු ලෙස විකුණා ඇති බව තේවොන් සිතන්නට පටන් ගන්නවා. ඔක්නියෝ සහ අනෙක් වහලුන් පැන ගියත් ඔක්නියෝ කොල්ලකරුවෙකුගේ ප්‍රහාරයකට ලක්වනවා. හේජු පළාත් කාර්යාලයේ ගේට්ටු අසලදී ඇද වැටෙන ඇය වාසනාවකට මෙන් අලුතින් මාර්ක් කරන ලද සුන්ජි හියෝ විසින් හඳුනා ගන්න. සුන්ජි හියෝ ඔක්නියෝ ගැන සැලකිලිමත් වන අතර ජීවතුන් අතර සිටින බව නීතිය බලාත්මක කිරීමේ කාර්යාංශයට සහ රාජකීය ලේකම් කාර්යාලයට දැනුම් නොදීමට කටයුතු කරනවා. සුන්ජි හියොන් රජුගේ ආරක්ෂකයින්ට ඔක්නියෝ මියගිය බවට බොරු ප්‍රකාශ කරනවා. මිල ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියා ලෙස සමාපත් කරන ලෙස තේවොන් යොන් ප්‍රධානීගෙන් ඉල්ලනවා. පාක් තේසුගේ නිධානය සොයා ගැනීමට උදව් කරන ලෙස සුන්ජි හියොන් ඔක්නියෝගෙන් ඉල්ලනවා. ඔක්නියෝ සහ සුන්ජි හියොන් පාක් තේසුගේ නිධානය සෙවීමට යන අතර හියුජි ප්‍රාන්ත කාර්යාලයට රජුගේ වැඩිමහල් සහෝදරයා පැමිණීමේ හේතුවෙන් ඔවුන්ව නවත්වනු ලබනවා. ඔක්නියෝ එමකුමරුගේ වාසනාව කියවා ඔහුගේ පුතෙකු රජයේ ඉහළම තනතුරට පැමිණෙන බව ප්‍රකාශ කරනවා. ගුවාපත් තුළ ඔක්නියෝ සහ සොන්ජි හියොන් පාත්තේසුන්ගේ නිධන් පෙට්ටිය රත්තරම් වලින් පුරවා තිබියදී සොයාගනු ලබනවා. ජූචන්වරුන්ට එරෙහිව කළ උපකාරය ගැන පාත්තේසුට ස්තුති කරමින් අධිරාජ්‍යයාගෙන් ලැබි ලිබියක්ද ඔවුන් සොයාගනු ලබනවා.